जयगम श्रीलंका पोलन्नरु देश विदेश रखिया मार्तु दास दाहत पोलन्नरु जाति क्रीडांगणे පඩි වැඩි කරලා තියන්නේ අපේ තියෙන අර ඉස්සෙල්ලා ඔබතුමාලා කිව්ව විදියට පනතේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අවශ්‍ය තියෙනවා. නෑ මෙහෙමයි මෙහෙම අදිටන පොඩක් මර විනාඩියක් දෙන්න. කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක තමයි පාවිච්චි කරපු ඉන්ස්ට්‍රුමන්ට් එක මෙතෙක්කල්. නෑ මෙහෙමනේ. ඒක ලියාබන්දි කළා නෑ කම්කරු නීති යටතේ ලියාබන්දි කිරීමක් කළා නෑ. එතන අඩුපාඩුවක් තියෙනවා ඒක ගැන එක්සම් ගැටලුවක් නෑ. දැන් සිද්ධ වෙලා තියෙන කාරණේ තමයි ඔබතුමාලා ගත්ත මේ තීන්දුවත් එක්ක අර කකුළු කෙලින් යන්න කියනවා වගේ අනික් කට්ටියට හැබැයි ඔබතුමාලා මේ ක්‍රියාදාමය තුල වෙන ඉෂු එකක් රට ඇතුලේ හදලා තියෙනවා. ඒක අපි කියන්නේ पब्लिक फिनांस यटते महाबैंकुए मुदल यटत्वेन मन्नान එතකොට මහ බැංකුවේ කරන සියලුම කාර්යවලට පාර්ලිමේන්තුව අනුමැතිය ලබා ගත යුතුයි. පබ්ලික් ෆයිනෑන්ස් සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශයෙන් තමයි සර්කියුලර්ස් නිකුත් කරලා තියෙන්නේ. මෙතෙක්කල් අවුරුදු 70ක් තිස්සේ මහ බැංකුවේ මුදලෙන් සේවකයන්ට පඩි ගෙවපු එක පාර්ලිමේන්තුවේ කියන්නේ නැතුව, අවසරයක් නැතුව, අනුමත කරන්නේ නැතුව කරපු දේ ඔය නීතිය ඔබතුමාගේ ඉන්ටර්ප්‍රිටේෂන් අනුව ඒක වැරදිද? ඔව්. අනිකුත් ආයතනවලට ඒ නීතිය යටතේ මහ බැංකුවට දීපු පාර්ලිමේන්තු නීතිය යටතේ බලතල දීලා නැහැ. එතකොට ඒ නිසා තමයි ඒ අය අනුමැතිය ගන්න ඕන අමාත්‍යාංශ හරහා. එතකොට අපේ නීතිය හරහාම පාර්ලිමේන්තුවෙන් ඒකට විශාල හේතුවක් තියෙනවා. ඒක දීලා තියෙනවා. අනිත් එක තමයි ඇමතුමාට සම්පූර්ණ අයිතිය තියෙනවා නීති සම්පාදනය කියලා. එතකොට ඒ නීති සම්පාදනය යටතේ තමයි මේ නීතිය සම්පාදනය. ඒක තමයි ඒක තමයි දීලා තියෙන්නේ. සබ එතකොට දීපු බලය යටතේ තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. එතකොට ඔබතුමාලගේ අදහස කියන්න අපිට සදාචාරාත්මක නැත්තේ මේ අවස්ථාවේ පරිදි වැඩි කිරීමද වැඩි කරපු ප්‍රමාණයද? මං හිතන්නේ වැඩි කරපු ප්‍රමාණය මං සදාචාරාත්මක දැන් වැඩි කරොත් සදාචාරාත්මක කියන එක ගැන තර්ක කරන්න පුළුවන්. එතකොට වැඩි කරපු එකද නැත්නම් මොකද වැඩි කරපු එක කිව්වොත් රජයත් වැඩි කළා තියෙන යම්කිසි ප්‍රමාණයක් පුළුවන් ආකාරය. නෑ වැඩි කරපු එක ගැන නෙමෙයි අපි කියන්නේ වැඩි කරපු ප්‍රමාණය. දැන් මෙතන තියෙන ඔබලා නියාමනය වෙන ඒකාධිකාරියක්. හයිත් එතකොට කම්පිටිෂන් එකක් නැහැ. එතකොට දැන් මෙතන රෙගුලේට් වෙන්නේ කොහෙන්ද? ඔබලාගේ මොනෝපොලි එක ඒකාධිකාරිය රෙගුලේට් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. අපිට නෑ මෙහෙමයි අපේ කම්පිටිෂන් එක තියෙන එම්ප්ලොයිස් පැත්තෙන් ගත්තාම අපිට තියෙනවා කම්පිටිෂන් එකක්. රෙගුලේටර් විදියට තියෙනවා තිබුණාට අපිට එම්ප්ලොයිස් පැත්තෙන් ගන්නකොට අපේ එම්ප්ලොයිස්ට නෑ ඒක ඇත්ත. හැබැයි ඒක ගරු මේ ගවන ඒක හැම ආයතනයේම ආර්ථික විශේෂඥයන්ට පමණක් නෙවෙයිනේ අනික් කට්ටියටත් බලපානවානේ දොස්තරලාට ඉංජිනේරුවන්ලාට ලොයර්ස්ලාට කියන්නේ අපි මා බැංකුවෙන් වැටුප් වැඩි කර නොකළ යුතුයි කියන පද නෙමෙයි නෑ එතන නෙමෙයිනේ අපි කියන්නේ ඔබලා නැවත සලකා බලන සදාචාරාත්මකව මේ වැඩි කිරීමේ ප්‍රමාණය ගැන